මෙවර LPL තරගාවලිය එලිමිනේට තරගේ සුළු මොහොතකට පෙර නිමාට පත් වුණා. තරගේ පැත්තුනේ කැන්ඩි පෙල්කන්ස් කණ්ඩායම සහ කොලොම්බ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි. තරගේ කාසිය වාසය ජයග්‍රහණය කළ කැන්ඩි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොළඹ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව කොළඹ කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී කඩුළු 8 දෙවි ලකුණු 159 ක් රැස් කළා. කොළඹ කණ්ඩායමේ පළමු විකට් දෙක ලකුණු 25 තුලදී බිඳ වැටුණා. මොහමඩ් වසීම් ලකුණු 10යි, ග්ලේම් ෆිලිප්ස් ලකුණු 0යි. මෙහිදී ෆිලිප්ස් දුවදී දෙවි යාමකට ලක්වි දෙවි යාම සමගින් සිය පිත්ත විසි කරමින් තමාගේ කේන්ති පිට කරන ආකාරය දක්නට ලැබුණා. තවද ඔහු ක්‍රීඩාගාරය ආසන්නයේ නැවතත් සිය පිත්ත පොළවේ ගසන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඔහුගේ එම හැසිරීම සම්බන්ධයෙන් දඬුවමක් ලැබීමට වැඩි ඉඩක් පවතිනවා. කොළඹ තෙවන විකට්ටු වෙනුවෙන් ලකුණු 17ක් එක්වන විට නිපුන් දරංජේ ලකුණු 14කට දැවී ගියා. සිවුවන කඩුල්ල වෙනුවෙන් ගුරුබස් සමගින් සදීර සමර වික්‍රම පන්දු 32ක් තුලදී ලකුණු 40ක් එක්කලා. ගුරුබස් පන්දු 29කදී ලකුණු 30යි. හතරේ පාර දෙකක් සහ හයේ පාර එකක් ඔහුගේ එනමට ඇතුළත් සහ දප්කන් ලකුණු 0යි. හයවන කඩුල්ල වෙනුවෙන් සදීර සමගින් වෙල්ලාලගේ පන්දු 48ක් තුලදී ලකුණු 68ක් එක්කලා. වෙල්ලාලගේ පන්දු 21ක් තුලදී ලකුණු 28යි. හතරේ පාර තුනක් සහ හයේ පාර එකක් ඔහුගේ එනමට ඇතුළත් නායක තිසර පෙරේරා ලකුණු 0යි. සදීර පන්දු 45 තුලදී ලකුණු 62යි. හතරේ පාර හතක් ඔහුගේ එනමට ඇතුළත්. පන්දු යෙවීමේදී මොහමඩ් ටස්නයන් පන්දු අර තුනක් තුලදී ලකුණු 24ට කඩුලු 3යි. වනිදු හසරංග පන්දු අර හතරක් තුලදී ලකුණු 21ක් පමණක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. මේ සමගින් වනිදු හසරංග මෙවර LPL තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත් වුණා. මේ වන විට වනිදු හසරංග කඩුලු 14ක් දවා ගැනීමට සමත් වී සිටිනවා. කෙසේ වෙතත් පිළිතුරු ඉදම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දු අර 18යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 8ක් දෙවි ජයග්‍රහණ ඉලක්කය පසු කළා. ඒ අනුව කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වුණා. මේ සමගින් කැන්ඩි කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව දෙවන අවසන් පූර්ව තරගයේ කැන්ඩි කණ්ඩායම සහ ජැප්නා කණ්ඩායම අතර එළබෙන 20වනදා රාත්‍රී 7:30ට ආරම්භ වනු ඇති. කැන්ඩි කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 6දී බිඳ වැටුණා. චන්දිමාල් ලකුණු 6යි. දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 16ක් එක්වන විට මොහමඩ් ටෙරිස් ලකුණු 10කට දැවී ගියා. පන්දු 4කින් වාර්තා වූ ඔහුගේ එනමට හතරේ පාර එකක් සහ හයේ පාර එකක් ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 16ක් එක්වන විට ප්ලෙචර් ලකුණු 20කට දැවී ගියා. පන්දු 12කින් වාර්තා වූ ඔහුගේ එනමට හතරේ පාර තුනක් සහ හයේ පාර එකක් ඇතුළත්. සිවුවන කඩුල්ල වෙනුවෙන් කබදි මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතුස් ලකුණු 26ක් එක්කලා. ඇන්ජලෝ මැතුස් පන්දු 15කදී ලකුණු 10යි. මෙහිදී පතිරණ යොමු කළ පැයට කිලෝමීටර 153.6ක වේගයක යුතු පන්දුවක් හමුවේ කඩුලු රකින්න අතර උඩ පන්දුවක් ලබා දීමෙනුයි මැතුස් දැවී ගියේ. වනිදු හසරංග එක් ලකුණකට දවා ගැනීමට සහදප්කන් සමත් වුණා. මෙහිදී හසරංග දවා ගැනීමෙන් පසු සහදප්කන් එම කඩුලු සමරුම ආවේගශීලී ලෙසින් සමරූ ආකාරයේ දක්නට ලැබුණා. හයවන කඩුල වෙනුවෙන් ලකුණු 18ක් එක්වන විට චතුරංගද සිල්වා ලකුණු 9කට දැවී ගියා. ඉන් අනතුරු හත්වන කඩුල්ල වෙනුවෙන් කමිදු මෙන්ඩිස් සමගින් දසුන් සානක පන්දු 40කදී ලකුණු 69ක් එක්කලා. දසුන් සානක පන්දු 21ක් තුලදී ලකුණු 39යි. හතරේ පාර හතරක් සහ හයේ පාර දෙකක් ඔහුගේ එනමට ඇතුළත්. කමිදු මෙන්ඩිස් පන්දු 36කදී ලකුණු 54යි. හතරේ පාර තුනක් සහ හයේ පාර තුනක් ඔහුගේ එනමට ඇතුළත්. රමේස් මෙන්ඩිස් පන්දු 4කදී නොදෙවි ලකුණු 5යි. පන්දු යෙවීමේදී බිනුරපණ අඳු පන්දු අර 4කදී ලකුණු 35ට කඩුලු 3යි. මතිස පතිරණ පන්දු අර 4කදී ලකුණු 38කට කඩුලු 3යි. තරගේ වීරයැටිමි සම්මානය දිනා ගැනීමට කමිදු මෙන්ඩිස් සමත් වුණා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.